අයිබුවන් සුබ දවසක් ඒවා සියලු දෙනාටම අපි සීයෙන් 25 ප්‍රශ්න පත්‍රයේ සීයෙන් 26 මේ ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කළාට පස්සුව තමයි සාකච්ඡා කරන්න. එතකොට අපි මේ වෙන විට ප්‍රශ්න පත්‍ර 24ක් සාකච්ඡා කරලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්න 1200ක් සාකච්ඡා කරලා තියෙනවා. හරි. ප්‍රශ්න පත්‍ර තවත් ලබා ගන්න කෙනෙක් අවශ්‍ය නම් ඒගොල්ලෝ 077 96 17 969 77 96 17 909 දුරකථන අංකයට කතා කරොත් තැපල් මගින් ගෙන්න ගන්න පුළුවන් ප්‍රශ්න පත්‍ර. හරි. හරි අපි යමු පළවෙනි ප්‍රශ්නයට. 12 ශ්‍රේණිය සහ 13 ශ්‍රේණිය කියන ශ්‍රේණි දෙකටම අදාළව දරුවනේ ඔයාලට මේකේ ප්‍රශ්න යොමු කරලා තියෙනවා. හරිද? ඉතාමත්ම වටින ඉතාමත්ම වැදගත් ප්‍රශ්න සෙට් එකක් තමයි දෙන්නේ. මේ ටික හරියට කරගත්තොත් ප්‍රශ්න 5000ක ඉලක්කයක් අපේ යන්නේ. ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම ඒක ගන්න බැරි වෙන්නේ නැහැ. හරිද? පළවෙනි ප්‍රශ්නේ නිර්මාණශීලීත්වය යනු ගවේෂණාත්මක වීමේ මෙම අදහස ඉදිරිපත් කළේ නිර්මාණශීලීත්වයේ ගවේෂණාත්මක වීම කියලා ජේම්ස් වොට්සන් කරුණු 10ක් ඉදිරිපත් කරනෝනේ. ඔයගොල්ලෝ සටහන් පොත බලන්න ගිහිල්ලා ඒකේ කරුණු 10න් එකක් තමයි නිර්මාණශීලීත්වය යනු ගවේෂණාත්මක වීමේ කියලා 7 වෙනි පාඩමේ තියෙන්නේ. දැන් මේ සටහන් ඔබ ගාව නැත්තම් ඔබට විශේෂ කරුණු හරියට හොයලා නැහැ අඩුතරමේ डाउनलोड करके बलाना जेम्स वाटसन के कारण निर्माणशीलते गवेषणात्मक सन्दांगण अत्य पाठ में उत्तरे उत्तरे हाथर यम दया सैदूह निमो गुजरा निर्माणकारु निर्माणशीलते निर्माण पीबंध निर्वचन दिए नरद पाड़ो मे निर्वचन निर्पत्कर ऑक्सफर्ड शब्द कोश उत्तरे हाथर तुम्हें प्रश्न මානව ශිෂ්ටාචාරය තුළ මිනිසා දිනාගත් විශිෂ්ටතම සංවේදන දායාදය ඉස්සරගින්නේ භාෂාව. භාෂාවනේ විශිෂ්ටතම සංවේදන දායාදය. භාෂාව තුළින් මිනිසා අදහස් හුමාරු කරගන්න ප්‍රධාන වශයෙන්ම වැඩි වශයෙන් භාවිතා කරන උත්තරේ 5. 4. ප්‍රථම මහජන සම්බන්ධතා කාර්යාලය ආරම්භ කරන්නේ උත්තරේ 2. මහජන සම්බන්ධතා පාඩමින් ප්‍රශ්නය අහලා තිනේ ඇමරිකාවේ නිව්යෝක් නගරයේ උත්තරේ 2. 5. පස්සේ මෙම ඡායාරූපෙන් දැක්කෙන්නේ හරිද අයු ලී. ඒ කියන්නේ දැන් ඕගලන්ට सिलबस छायारूप पहलवाक्तीम मूण अंदर इन छायारूप इंदेन कऊद के अन्नपुल छायारूप एस मेन प्रश्न अन्नपुल मेम पूज्य वेदगत्वेमुल हरद छायारूप इन कऊद के अंदर इन्होन हर प्रश्न यहाँ स्थिति मानव सदाचार्य क्रिया मार्ग महाजन संबंध मेम निर्वचन निधिपत्री महाजन संबंध निर्वचन का चार्ल्स प्लेकार्ड की निर्वचने महाजन संबंध निर्वचन पहती पहमे दिखाने निर्वचन पणहम इक दिग्तेनोल पाड़ा पहासी उत्तर देख अत व्यापार महाजन संबंध अडवी मदल वर्ण वे व्यापार महाजन संबंध महाजन संबंध व्यापार महाजन संबंध मध्य महाजन संबंध हर वृत्तीय महाजन संबंध राज्य महाजन संबंध आदि वर्ष वर्ग करना इतकोट व्यापार महाजन संबंध अभी मदाल वर्णित माई बला नोट सटहन पोतल पुआत नील निवेदन उत्तरे पह पुआत नील निवेदन अतिवेन माध्य महाजन संबंध आवेट उत्तरे पह अटवेन प्रश्न महाजन संबंध विधिक्रमया नोवाणे मीन कुमार महाजन संबंध मेवला विधिक्रम कि वर्ग कल तीर मेवला विधिक्रम हरि महाजन संबंध मेवलम स विधिक्रम वार्षिक वार्ता महाजन संबंध मेवलम त्यागिलवादी उपदेश महाजन मत दीदी क्रियाकारी कटिवत विधिक्रम मेवलाम किल किसी उत्तर वार्षिक वार्ता बला सठा तीयन उत्तर නවමිනි පස්සේ කේම්බ්‍රිජ් ශබ්දකෝෂයට අනුව සිද්ධ ඉවෙන්ට් යන වචනේ අර්ථය වන්නේ වැදගත් අසාමාන්‍ය කියලා. වැදගත් කියලා ඉවෙන්ට් වලට කියන අසාමාන්‍ය කියලා කියන නිසා උත්තර දෙකම තියෙනවා. ඔබට උත්තර වචන දෙකම මතක තියෙන ඕන නිසා තමයි වචන දෙකම දාලා තියෙන්නේ. උත්තරය 2, උත්තරය 5 දෙකම නිවැරදි. දෙක එකකට හෝ දෙකටම ඉරගහලා තියෙන්න ඕන ඕගොල්ලෝ. 10 ප්‍රශ්නේ සම්මර්ධන යන සංකල්පය කොට නැගිනුයේ සම්මර්ධන සංකල්පය කොට නැගින්නේ 18 වෙනි සිවස්සේ කාර්මික විපේයෙන් පසු අපිට මතක නම් උත්තර 1. ඊළඟ ප්‍රශ්නය 11 මේ අතර තුම්මන ලෝකයට අයත් යයි සැලකෙන රටවන්නේ හරි ඒ කියන්නේ දියුණු වෙමින් පවතින රටවල් සම්මර්ධනයේ පාඩමේ තියෙනවා පළමු ලෝකයේ රටවල් දෙවන ලෝකයේ රටවල් සහ තුම්මන ලෝකයේ රටවල් කියලා හරිද
ලෝකේ රටවල් දියුණු රටවල් ඊපස්සේ දෙවන ලෝකේ රටවල් කියලා කියන්නේ සමාජවාදී කාර්ම සංකල්පයේ ක්‍රියාත්මක කරන කාර්මික රටවල් ඊට පස්සේ දියුණු වෙමින් පවතින රටවල් තුමන ලෝකේ රටවල්. ඒතර ගුරුවත් පතර අනුව තමයි මේ රටවල් ටික ඔයගොල්ලෝ බලා ගන්න උත්තර එන්න ඕන. කැනඩාව, අප්‍රිකාව, රුසියාව, කියුබාව, චීනය කියන රටවල් අතරින් තුමන ලෝකේට ඇයිද රට අප්‍රිකාව උත්තරේ දෙක. විෂය නිර්දේශයේ තියෙන උත්තර වලට ගැලපෙන්න තමයි ප්‍රශ්න වල උත්තරත් අදලා තියෙන්නේ. හරිද? දැන් දකුණු අප්‍රිකාව, උතුරු අප්‍රිකාව ඒවා කතන්දර නැහැ. ගුරුවත් පොතේ තියෙන අප්‍රිකාව කියලා නම් අපි ගුරුවත් පොතේ තුමන ලෝකේ රටවල් තියෙන තැන අප්‍රිකාව තියෙනවා නම් ප්‍රශ්න වලටත් ඒ විදිහට තමයි එන්නේ. හරි. උත්තරය දෙක. 12 වෙනි ප්‍රශ්නේ මෙම කැමරා කෝණය කුමක්ද? කැමරා කෝණය සම්බන්ධව ප්‍රශ්න ඔබින් අහනවා. කැමරා කෝණ 12ක් තියෙනවා. 12 පිළිබඳව අවබෝධය අවශ්‍යයි. මධ්‍යම රූපය තමයි දැක්වෙන්නේ නේද? ඔයගොල්ලෝ ගා පේපර් එක තියෙනවා. බලන්න මධ්‍යම රූපය උත්තරය 5. 13 වෙනි ප්‍රශ්නේ මේක කල්නොත් වෙනවා. මේ පොඩක් උත්තරේ වැරද්දක් තියෙනවා. හදා ගන්න ඕන. 13 වෙනි ප්‍රශ්නේ උත්තරේ 3 වෙනි එක හදා ගන්න. A H D කියලා. A H D කියලා. හරි. 3 වෙනි එකේ C අකුර කපලා ඒකේ A අකුර දා ගන්න. රැකියාව සඳහා සම්මුඛ පරීක්ෂණයට පැමිණ සිටින අපේක්ෂකයන් 10 දෙනෙක්. කාර්යාල කටයුතුෙන් පස්සේ නිවස් වල යාමට බස්සන දුම් සිටින මගින් 3 දෙනෙක්. 14 ශ්‍රේණියේ සිසුන් 10 දෙනෙක්. මිත්‍රයේගේ උපන්දින වෙනුවෙන් වැඩි නිවාසයට දානයක් පිරිනමීමට පැමිණි මුණුබුරු වීපීඑන් පිරිසක්. මෙතන කණ්ඩායම් සංවේදනයේ සිදු වේ කියා සමෝහ සංවේදනයේ සිදු වේ කියා අවස්ථාවන්නේ. දැන් උතර B හා C වල සිද්ධ වෙන්නේ දෙන්නයි 3 දෙනයි ඉන්නේ නිසා ඊතරද සිද්ධ වෙන්නේ අන්තර්පුජ්‍යල සංවේදනය. හැබැයි A හා D වලදී සමෝහ සංවේදනය හෙවත් කණ්ඩායම් සංවේදනයේ සිද්ධ වෙන්නේ. එහෙනම් උත්තරේ එන්න 3. A හා D පමණි. උත්තරේ 3. මුද්‍රණ දෝෂයක් තියෙනවා නේද? හරි. 13 වෙනි ප්‍රශ්නේ සමාජ විද්‍යාත්මක සංවේදන ආකෘතිය සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් බලලා ආකෘතියක් ඉදිරිපත් කරනවා. විල්බර් ශාම්හා, චාර්ල්ස් ඔස්ගුඩ් මේ නිසා සමාජ විද්‍යාත්මක ආකෘතිය ලෙස සැලකෙන්නේ. සමාජ විද්‍යාත්මක ආකෘතිය ලෙස සැලකෙන්නේ ශාම් ඔස්ගුඩ් ආකෘතියට අමතරව තියෙනවා දේශපාලන විද්‍යාත්මක ආකෘතිය. දේශපාලන විද්‍යාත්මක ආකෘතිය කියන්නේ හැරල්ස් වෙලා ආකෘතිය. තාක්ෂණික ඉංජිනේරු විද්‍යාත්මක යාන්ත්‍රික ආකෘති කියලා සැලකන්නේ ෂනන්ීවර ආකෘති. උත්තරය 14ට 1. 15 ගර්භණී මාතාවන් සඳහා අභිචාර විදියක් ලෙස පවත්වන ලද්දේ කෝලම්. දැන් මෙහෙම යාරද කෝලම් කෙලින්ම ඍජුවම ගර්භණී මාතාවන් සඳහා අභිචාර විදියක් ලෙස පවත්වන ලද ගැමිණාට විශේෂයක් නෙමෙයි. නමුත් ශාස්ත්‍රීයත්වය අපේක්ෂා වෙනුත් කෝලම් නාටක පවත්වලා තියෙනවා. ඊට පස්සේ ගර්භණී මාතාවන්ට සෙත්සාන්ති කිරීමේ අරමුණුත් කෝලම් නාට්‍ය පවත්තර තියෙනවා. හරිද? එනිසා උත්තරේ 15ට 4 ගැටලුවක් වෙනවා ඔබට පුළුවන්. ඔබේ සටහන් බලන්න සටහන නැති. සටහන් දීලා නැත්නම් සටහන වල අඩුවක් තමයි තියෙන්නේ. හරිද? 16 ඉන්දියා වාසෙන් ආරම්භ වූ මෙල්ට කලා මාධ්‍ය නාඩගම්. උත්තරය 2. 17 පුවත්පත යනු එදිනදා ජීවිතයේ අවශ්‍ය තොරතුරු සහිත යම් නිශ්චිත කාල වකවානුවක අඛණ්ඩව ප්‍රකාශනපත් කරන එකට නොබදින්න ලද ප්‍රකාශනයක්. එම නිර්වචන ඉදිරිපත් කරන ලද්දේ පුවත්පත් සම්බන්ධව නිර්වචන තුනක් තියෙනවා. මේ තියෙන්නේ යුනෙස්කෝ සංවිධානයේ නිර්වචනයේ උත්තරය 1. 18 වෙනි ප්‍රශ්නේ සියලුම සමාජිකයන්ට නිතරේ දෙන සමූහයක ස්ථාවර මානසික ස්වරූපය මේ කුමක්ද? ඒකාකෘතිකරණයේ උත්තරය 4. ඒ කියන්නේ හැම දෙනා දෙසම එකම විදියට බලනවා නම් යමක් කාරණයක් සම්බන්ධව ඒකට කියන ඒකාකෘතිකරණය කියලා. දැන් උදාහරණයක් ලෙස අපේ රටේ දේශපාලකව සම්බන්ධව අපි බලන්න එකම විදියන්නේ හොරු වංචාකාරෝ එහෙම කියන්නේ මිනිස්සු කියන්නේ පැහැදිලිද කියන්නේ පිළිගැනීමක් හෝ ගරු කිරීමක් නැහැ නේ අපේ රටේ දේශපාලකයන්ට. ඒයි ඒකාකෘතිකරණය හැමෝම සියලු සමාජිකයන්ට ස්ථාවර සාමූහික මානසිකත්වයකින් තමයි ඉන්නේ. එතකොට ඔය අතර හොඳ දේශපාලකයනුත් එකෙක් දෙන්නෙක් ඉන්න බලා. නමුත් අර ඒකාකෘතිකරණය යටදී ඔක්කොම ටික දාන්නේ එක කුලකයට. හරිද? එක කුලකයකට. එහෙම තියෙනවනේ. ඔය යම් යම් කණ්ඩායම් සම්බන්ධ එහෙම ඒකාකෘති කරලා අපේ රටේ ගොඩනැගිලා තියෙනවා. උත්තරය 18-4. එක විදියටම හිතනවා නම් හැමෝම දෙස බලන්න. විශ්වවිද්‍යාල ශිෂ්‍ය සම්බන්ධ සිසු සම්බන්ධ ඒකාකෘති කරනක් තියෙනවා. භික්ෂුනාංශලා සම්බන්ධ යම් ආකෘති ගොඩනැගිලා තියෙනවා. ඊට පස්සේ කවුද පොලිස් ඉරදාන සම්බන්ධ ආකෘති ගොඩනැගිලා තියෙනවා. එහෙම තියෙනවනේ. 18 උත්තරය 4. 19 සංදේශයක ශූර මෙහෙයවීමට බලපාන ප්‍රාථමික සංරචක පමණක් අඩංගු ඛණ්ඩය තෝරන්න. සංදේශයක ශූර මෙහෙයවීමට බලපාන ප්‍රාථමික සංරචක පමණක් අඩංගු ඛණ්ඩය. දැන් මේක 6 වෙනි පාඩමට අදාළයි. 6 වෙනි පාඩමේ අවසාන හරිය ඔයගොල්ලෝ බලන්න මේ ටික තියෙනවා. ශූර මෙහෙයවීම කියන කාරණයක් තියෙනවා. සංදේශ විශ්ලේෂණයේදී වැදගත් වෙන කරුණු 10ක් තියෙනවා.
දහයෙන් එකක් තමයි ෂූරම හේමනේ තේරුණාද දැන් මම මේ කරන්නේ ඉගෙනීම නෙමෙයි උගන්වපු දේවල් අලුත් කිරීම ඒ නිසා මේක උගන්වලා දෙන්න ඕන ඔයගලන්ට ප්‍රශ්න වල උත්තර ලියන්න මගේ පන්ති වල එන දරුවන්ට නම් ප්‍රශ්න නැහැ මේ වීඩියෝ එක බලන ලංකාව පුරා ඉන්න දරුවන්ට මේවා උගන්වලා නැත්නම් ඔයගලන්ට කරන්න තියෙන්නේ අර මම කිව්වාගේ උරුවත් පොත් දෙක ඩවුන්ලෝඩ් කරගෙන පොඩක් හොඳින් හොඳින් බලා ගන්න ඊට පස්සේ මේ මගේ ප්‍රශ්න පත්‍ර ටික ගෙන්නගෙන ලියන්න 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 ලියලා සාකච්ඡා වලට මූණ දෙන්න ඊට පස්සේ වෙළඳ පොලේ තියෙන පොත් දෙකක් ඒක අරගෙන ලියන්න මට මේ පොත් විකුණාගෙන විකුණා ගැනීම ආරමුණකින් නෙමෙයි කියන්නේ प्रमाण गुणात्मक भव संबंधता आकार उत्तरे बलपान प्राथमिक साम्राज्य उत्तरे हतर प्रमाण गुणात्मक भव संबंधता आकार मे संबंध रचना प्रश्न है नम मे कर्म दिन इन्होन इसे प्रश्न मध्यम उज्जल विश्वास नाकल अभिप्राय असरी करी बलपेमें अभिप्रेरण पिलबीम कीम्यम दीवा पिलगनीम अखर पिलबीम अखर अभिप्रेरण हाईवे पाड़ में संधान कारण बीएमसी दीन असुमुदल दीन නිතර පෙනෙන නිතර දකින ප්‍රසිද්ධ ප්‍රශ්න හැමෝටම පුළුවන් ඉතින් විභාගෙදී මේ වගේ ප්‍රසිද්ධ ප්‍රශ්න වලට උත්තර ලියන්න නම් අපි වගේ ගුරුවරුන් ගාවට එන්න ඕනේ නැහැ ඔයගොල්ලෝ. ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ ඉගෙන ගත්තත් ඔයගොල්ලන්ට පහසුවෙන්ම MCQ 35ක් 36කට ඉරියන් දෙන්න පුළුවන්. නමුත් MCQ 45කට වැඩි ප්‍රමාණයකට ඉරියන් ගන්න නම් මේ වගේ හැම තැනක්ම විෂය නිර්දේශයේ ඔබට ස්පර්ශ වෙලා තියෙන්න ඕන. හරි. ඊළඟ ප්‍රශ්නය උත්තරය එතකොට 21 21 සපලත්වයේ සඳහා පළදායි සංදේශක තිබිය යුතු ගුණාංග පමණක් අඩංගු කන්නේ. ඒක අතර 6 වෙනි පාඩමේ කෙළවරේ තියෙනවා මං කියුවේ සංදේශ විශ්ලේෂණයට අදාළ කරුණු 10ක් තියෙනවා කියලා. එහෙනම් එකක් තමයි සපලත්වය. ඊට පස්සේ නැවතත් අනු කොටසක් හැටියට සපලත්වයේ කොටස යටතේ සඳහන් වෙනවා සරල බව විශේෂත්වයේ ව්‍යුහය සහ ඇලීම කියන ලක්ෂණ අතර තියෙන ඕන කියලා. සපලත්වයේ සඳහා ඒ සඳහා සටහනක් අපි දීලා ඇති අපේ දරුවන්ට නම් ඔබගාව සටහන් තියෙනවා. සපලත්වයේ සඳහා පළදායි සංදේශක තිබිය යුතු කියන්නේ සාතක සංදේශයක් වීම සඳහා සපලත්වයට පත් වීමට අදාළ සංදේශයක් වීම සඳහා තිබිය යුතු ගුණාංග සරල බව විශේෂත්වය ව්‍යුහය ලැබීම උත්තරේ 1. හරි. ඊළඟ 22 මාධ්‍ය සංදේශය විශ්ලේෂණයට අදාළ විශේෂණයට යොදාගත හැකි මූලික කරුණක් නොවන්නේ. එතරම්ම තමයි නැවතත් ප්‍රශ්නේ හතින් කියන්නේ මාධ්‍ය සංදේශ විශේෂණය මම අල්ලුත් කියන කරුණු 10ක් තියෙනවා කියලා. उत्तरे देख अंतर्वार्ती पुज्जल सन्निवेदने उत्तरे तुन විසි අතර සම්නවේර කියාවේ එක් ස්ථානකින් ආරම්භි තවත් ස්ථානකින් කෙළවර වන්නේ යයි සිතීම සාවද්ද්‍ය මෙම් ප්‍රකාශය වඩාත් හොඳින් ප්‍රකට වන සම්නවේදන ආකෘතිය ඒ කියන්නේ යම් තැනකින් අවසන් වෙන්නේ නැතු ආන්තික වෙන්නේ නැතු චක්‍රීයව ගලා යනවලු කෙළවර වෙන්නේ නැහැ තේරෙනාද කියන්නේ එහෙනම් චක්‍රීයව ගලා යන සම්නවේදන ආකෘතිය තමයි විල්බර් ශාම ආකෘතිය උත්තරේ 3 විල්බර් ශාම ආකෘතියත් කියන්නත් පුළුවන් එහෙම නැත්නම් ශාමස්කුට් ආකෘතිය කියලා තිබුණත් හරි මෙතන තියෙන විල්බර් ශාම ආකෘතිය කියලා උත්තරේ 3 चक्रीय शनिवार उत्तरे හොඳට මතක තියාගන්න දරුවනේ සාමාන්‍ය දැනුමකින් නම් අපිට ඒ තුනක් දාන්න බෑ. පුළුල් දැනුමක් තියෙන්න ඕන. දැන් මෙන්න මේ වගේ මේ 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 පේපර් සාකච්ඡා වලට සම්බන්ධ වෙන්න, හොඳින් පාඩම් වලට අහුම්කම් දෙන්න, විචාරශීලීව පාඩම් ගැන කතා කරන්න, එහෙම නැත්නම් තමයි විචාර බුද්ධිය එන්නේ. මේ විචාර බුද්ධිය නැතුව නම් ඒකක් ගන්න බෑ. පාඩම් කරලා ඒකක් ගන්න බෑ.
පැහැදිලිද කියන්නේ අවබෝධය දැනුම දෙකම තියෙන්න ඕන ඒකක් ගණනක් දැන් මේ අපි දෙන්නේ ඔබට අවබෝධය ඊළඟ ප්‍රශ්නය වේදිකා නාට්‍යයේදී වඩා දැක්වන්නේ 3 4 5 උත්තර ගන්න බෑ මොකද මේ 3 4 5 අවිධිමත් කියන වචනේ දෙනවා එක හෝ දෙක ගන්න වෙන එක බලමු විධිමත් වාචික ශ්‍රව්‍ය දෘශ්‍ය වාචික ශ්‍රව්‍ය දෘශ්‍ය තියෙනවා කොහොමත් ඊළඟ දෙවෙනි උත්තරෙත් තියෙනවා වාචික ශ්‍රව්‍ය දෘශ්‍ය දැන් අපිට ගැටලුවක් තියෙන්නේ විධිමත් සහ අවාචික කියන වචනේ විතරයි ඇත්තටම කියනවා නම් වේදිකා නාට්‍ය ප්‍රබලම වාචික සහ අවාචික සංනිවේදනය අවාචික රජු වෙනවා රජුත් එක්ක සේවක දෙන්නෙක් කියන අපි රජු අඳුර ගන්න කොහොමද අවාචික ඔහුගේ ඇඳුමෙන් පැළඳුමෙන් පෙනුමෙන් අඳුර ගන්න ඉතින් අවාචික සංනිවේදනය තමයි ප්‍රබල වේදිකා නාට්‍යවල ඒ වගේම මේ සිනමා නිර්මාණවල සා මෙතන ගන්න වෙනවා අපිට එහෙනම් උත්තරය දෙක වාචික අවාචික ශ්‍රව්‍ය දෘශ්‍ය සංනිවේදනයේ උත්තරය දෙක 26 වෙනි ප්‍රශ්නය පුජ්ජරේකේ සිත තුළ හට ගන්න අදහස් සිතිය ආදී සංකේත වලින් පණිවිඩ බවට පරිවර්තනය කිරීමට කියනවා ආකේතකරණය කියලා හිතේ තියෙන අදහස් ආකේතකරණය කරනවා සංඥා බවට පත් කරනවා සංනිවේදකයා විසින් උත්තරය 1 ඒව තේරුම් ගන්නවට කියනවා විකේතකරණය කියලා 27 විද්‍යුත් සංනිවේදන ක්‍රියාවලියකදී බාධකයක් නොවන්නේ විද්‍යුත් සංනිවේදන ක්‍රියාවලිය බාධයක් නොවන්නේ දැන් අපේ සංනිවේදන ක්‍රියාවලිය විද්‍යුත් සංනිවේදන ක්‍රියාවලියක් ගුවන් යානයක් ඔයගොල්ලන්ගේ ආසන්නෙන් පියාසර කරොත් ඒකේ ශබ්ද වැඩි නිසා මේ ශබ්ද ඇහෙන්නේ නැති වෙන යන්න පුළුවන් දැන් ඔයගොල්ලෝ ටීවී බලද්දී සමහරවිට ට්‍රේන් එක ළඟින් ගියා නම් හසි කියන සමහරවිට ටීවී එකේ කියන දේ ඇහෙන්නේ නැන්නේ මෙන්න පුළුවන් පරිසරයේ උෂ්ණත්වයේ බාධාක් වෙන පුළුවන් ඔයගොල්ලෝ පන්ති කාමරේ ගන්නකොට ටීවී වල බලන ඉන්නකොට ෆෑන් ඔක්කොම ඔෆ් වුණා හරි ජනලුත් අහලා තියෙන එක බාධාවක් ග්‍රාහකයා ගස්සනේ පදත්තේ ටීවී බල බල ඉන්නකොට බඩේ අමාරුවක් ඇතිවෙනවද දුවන්න වෙනවනේ නේද ඒතර බාධාවක් මාධ්‍යමේ දැනුම නොමැතිවීම මාධ්‍ය ගැන ටීවී එකේ සමහරවිට සීයල් දුනම channel මාරු කරන්න නේද සද්ද වැඩි කරනවා channel මාරු කරන්න ගිහුවම ඉතින් ඒ කියන්නේ වැරදි වටන ඔබනේ මාධ්‍ය ගැන දැනුමක් තියෙනවනේ විද්‍යුත් මාධ්‍ය ගැන ආවරණ කලාපයේ තුල සිටීම ආවරණ කලාපයේ තුල සිටීම බාධාවක් වෙන්න බැහැනේ දැන් ඔයාලා ඔයාලගේ ෆෝන් එකේ සිග්නල් ලැබෙන ප්‍රදේශයක නම් ඕගොල්ලෝ ඉන්නේ ඒක බාධාවක් නෙමෙයි සෝ උත්තරේ එන්නන බාධක යනවන්නේ උත්තරය 5 28 අන්තර්බුද්ධ සංවේදනය යන දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය සංවේදන අවස්ථාව. කණ්ඩායම් සංවේදනයේ සාපේක්ෂව කණ්ඩායම් මේක ටිකක් පසුගිය ප්‍රශ්න ටිකක් තියෙන නේද? කණ්ඩායම් සංවේදනයේ සාපේක්ෂව කියලා පාස් වේව ප්‍රශ්න ටික. කණ්ඩායම් සංවේදනයේ සාපේක්ෂව කැපිවෙන ලක්ෂණය. උත්තරය 4. ළමයි නිතරම අතක තියාගන්න අන්තර්වර්ති පුජ්‍ය සංවේදනයේ කැපිපෙන්නම ලක්ෂණයක් තමයි නිර්වාචික සංවේදනය දාගෙන. ඒ කියන්නේ වචනයෙන් කියනවට වැඩිය අවාචිකව දේවල් කියන්න පුළුවන් පුජ්‍යරන් දෙන්නෙක්ව කීවෙනෙක් ඉන්නකොට. සමූහයක් ඉන්නකොට එහෙම අවාචිකව කියන්න අමාරුයි යම කියන්න පුළුවන් නමුත් සංකීර්ණ අදහස් කියන්න අමාරුයි හරිද ගැටලුමත් වෙනවනේ ඒ කියන්නේ ඔක්කොම දැනගන්න ඕනේ ඉතින් දෙන්නේ කීප දෙනෙක් ඉන්නකොට වචන නැතුව අවාචික උනත් යමක් පැහැදිලි කරන්න ඉසි කියන්න ලේසි උත්තරය 4 29 ජනමාධ්‍ය ස්වභාවය අනුව එම අවස්ථාවේදී භාෂාවේ ලුහුඬු ව්‍යවහාර ලුහුඬු ව්‍යවහාර කියන්නේ කෙටි පද කෙටි වැකි වගේ යොදා ගැනීම සිදුවේ මෙම தත්ත්වය වඩා දැකගත හැකි වන් කෙටි පද කෙටි වැකි වගේව තියෙන මොන මාධ්‍යවලද නව මාධ්‍යවල ඉන්ටර්නෙට් ඊමේල් ඔයගොල්ලෝ SMS කරනකොට බුදු සරණයි කියලා SMS කරන්නේ නැහැ BS කියලා SMS කරා Facebook යනකොට අපි Facebook කියලාම type කරන්න ඕනේ නැහැ F අකුරයි B අකුරයි type කරාම Facebook වලට යනවනේ නේද ඒ වගේ කෙටිපත කෙටි වැකි නව මාධ්‍යවල තියෙන්නේ උත්තරය 5 30 කපුටස්සක් හේජු කැලේ පිළිබඳ කතා පොත පන්ති කාමරේ ඉදිරිපත් කළ ගුරුවරයා ඒ වඩා සිද්ධියත් අවස්ථාවක් චිත්තයට ලඟා ලෙස සිසුන්ට කීවේය ගුරුවරයා මෙහිදී අපේක්ෂා කරන ලද සිසුන් තුල දෙක නිර්මාණාත්මක සංවේදන කුසලතා හඳුනාගෙන මේ කලිනොත් ටිකක් මේවා හොරු පුරුදු ප්‍රශ්න නිසා තමයි ඉක්මනට කරන්න දරුවනේ හොඳ ඌලං කාලයක් ඉතුරු වෙන්න ඕන මගේ කාලයක් ඉතුරු වෙන්න ඕන ඩේටාත් ඉතුරු වෙන්න ඕන එතකොට කතාව ඉදිරිපත් කරනවා කතාව ඉදිරිපත් කළා ඒක හොඳින් අහගෙන හිටියද ඒක ධාරණය කරගත්ත ඒක ලස්සන තැන හොයාගත්තද ඒ තැන මෙයාට පුළුවන් ද චිත්‍රයට නගන්න ඒ කියන්නේ නිර්මාණාත්මක සංවේදන කුසලතා කොච්චර හොඳට දරුවා තුළ තියෙනවද කියන එක තමයි විමසන්නේ උත්තරය 2 31 ප්‍රශ්නේ මුලින්ම කල්චන පදේ බිහි වූයේ මොන භාෂාවෙන්ද කල්චන පදේ බිහි වෙන්නේ ලතින් භාෂාවෙන්නේ උත්තරය 2 ඊළඟ ප්‍රශ්නය විවිධ සංවේදන අවස්ථා වල ප්‍රතිපෝෂණයේ සිදුවේ වෙන අවස්ථාල සාපේක්ෂව ජන සංවේදනයේ ප්‍රතිපෝෂණය විදුවන්නේ බෞල ආශනික ස්වරූපේනි සීමිත ආශනික ස්වරූපේනි එකයි දෙකයි ගන්න බෑනේ ඇයි බැරි ඉතින් ඒ වචනික කියලා වචනයක් තියෙනවා නිශ්චනික නෑනේ ජනමාධ්‍ය සීමිත හා පමාවන ස්වරූපේනි सीमित पमावन स्वरूप यम गंड अतिशय सीमित सामान्य पमावन स्वरूप गुत्र अतिशय सीमित सामान्य जनमाध्यम ना इंटरनेट इमेल वर्ट फेसबुक वर्ट यूट्यूब वर्ट ना प्रति चार दिन वाट्सअपेम पे ग्राहक टीवी गुआनी कुत्त प्रति चार दापो लिपिया हर अड़ी एक अतिशय सीमित प्रति चार दुकान
अतिशय सीमित सामूप जनसाने प्रतिपोषण प्रश्न महाजन संबंध चुट्टा विभाग विश्वविद्यालय विश्वविद्यालय उत्तर अपराध अपराध हरियाणा प्रश्न मिथन बोरवट विभाग गुड़वांगमरू प्रश्न खाली सागर विभाग सीट दिंगस महाजन संबंध मेवल महाजन संबंध मेवलो विधिक्रम तीन प्रवृत्ति निवेदन मेवल विस्तर पत्रिक मेवल छाया रूप मेवल वार्षिक वार्ता मेवल सम्मान मेवल उत्तर देख तीस उत्तर देख तीस देख नगुल सट आम मेवल विधिक्रम तीन सम्मान बिरीमी विधिक्रम सदानवा सिद्धि कलमनागर ने पीवर पिवल दिखने सिद्धि कलमनागर ने महाजन संबंध पावर सलसुम पिलियल क्रीम विमसुम क्रिया उत्तरेक सटहन उभे ने लंका मगे पंथी आने विन पंथी तरह सटहन ने उभे सटहन दोशक्ति अरे सटहन आगा सटहन पहाट एक कारण तीन नुरुआत्पत कर दूसरी दयाव वचन संकेतमोचने उत्तर दिख संकेत नमत्ती गीति का समंति का माला नीला नंदा संकेत कुज्जे नंदा गिदर बल्लाट नंदा नमदा नारे बल्ले दीतिया इलाट मे अदास्वेम यादरे करुणाव दयाव मैत्री वैर्य कोपे को इसियाव तरहव व्याधि वचन दादी अदहास हंगीम वर्ल्ड वचने मुखरी वचने संकेत उत्तर महाजन विद्युत उत्तर ग्राहक सन्निवेदने
මෙතන කියලා තියෙන්නේ සමූහ සංවේදනයේ ග්‍රාහක සංඛ්‍යාව මත පමණක්ම තීරණය වෙයි කියලා. ඔන්න 20ක් ඉන්නවා. කිසිම සංවේදනයක් නැහැ. ඒතර සමූහ සංවේදනයක් වෙන්නේ නැහැනේ. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. වැරදි ප්‍රකාශය යන්න උත්තරේ දෙක. සමූහ සංවේදනයේ ග්‍රාහක සංඛ්‍යාව මත පමණක්ම තීරණය වෙයි කියන එක වැරදි. සමූහ සංවේදනය හරියට තියෙනවා නම් තියෙනවන ග්‍රාහක සංඛ්‍යාව හා ග්‍රාහක සංඛ්‍යාව අතර සංනිවේදනය සිදු විය යුතුයි. සමූහ සංවේදනයක් වෙනවා. එසින්නවන්නේ නම් ඒතර සමූහ සංවේදනයක් වෙලා නැහැ උත්තරේ දෙක. තිස්සමයේ මාධ්‍ය මගින් ඉදිරිපත් කරන ලබන සංදේශ ජනමත ප්‍රධානීන්ගේ මැදිහත් වීමක ලක්වන බව පැහැදිලි කරයි. ඒ කියන්නේ ලස්සාස් පෙල්ඩිනේ දෙපියවර ආකෘති ඉදිරිපත් කරයි. උත්තරේ දෙක. ඒ කියන්නේ ජනමාධ්‍ය සංදේශයන් මාධ්‍ය සංදේශය නේද ඉස්සර වෙලාම ජනමත නායකයන් වගේ දන්න කෙනෙකුට එනවා. ග්‍රාමීය ප්‍රදේශවල තමයි මේ ක්‍රමේ. මේ ඉන්නේ ප්‍රජාව. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සු මේ කුඩා රවුම් වලින් හඳුන්වන්නේ. මේ ඉන්නේ ජනමත නායකයා කියන දන්න කෙනෙක්. ඒතර ජනමාධ්‍ය සංදේශය මේ ජනමත නායකයා දන්න කෙනාට ඇවිල්ලා ඊට පස්සේ එයා සරල කරලා පැහැදිලි කරලා ප්‍රජාවට කියනවා. ගම්මානවල සාම්ප්‍රදායික සමාජවල ඉස්සර ඔය වගේ ක්‍රම තමයි තිබුණේ. ඒකට අපි කියනවා මොනවා කියලාද? දෙපියවරක් නේ. පළවෙනි පියවරේ ජනමත නායකයාට දෙවෙනි පියවර ප්‍රජාව. රසාස්පෙල්ලි ඉදපත් කර. ඍජුවම මේක අපිට මේ රූපය සිලබස් එකේ දීලා නැහැ. එසේ වල ලසාස්පෙල්ලි ගැන තියෙනෝනේ පළවෙනි පාඩුවේ. ඉතින් ලසාස්පෙල්ලිගේ සේවය මේකනේ. ඒ නිසා ලසාස්පෙල්ලි ගැන ලියන්න આવොත් මේක ලියන්න වෙනවනේ. ඒ නිසා මේක ගැන අවබෝධය තියෙන්න. ඔයගලන්ට අර මූලිකාංග එක පොතේ මේකේ රූප සටහන දාලා දිනවා බලන්න. උත්තරය 39ට 2. හතරි එක්තරා පුවත්පතක සංස්කාරක ප්‍රතිපatti මෙසේ ලැයිස්තුගත කර තිබෙනවා. කියන්නේ සංස්කාරකවරයා විසින් තීරණය කළා දිනවා. මල සිරුර ජයරූපල කරන්නේ නැහැ. මත්යන් දෙන්නේ නිමතුරත් කරන්නේ නැහැ. සූදු පිළිබඳ ප්‍රවෘත්ති අතුරත් කරන්නේ නැහැ. तमाम सिम तमाम पालने करेंगे स्वयं नियामें उत्तर देख हद सन्वेदन विधिक्रम विधिक्रम वचने रौंकुर्स मुख परंपरागत जनकथावेदगा सन्वेदन विधिक्रम याकलेस मुख परंपरागत जनकथावेदगा विधिक्रम याकले सर्व कलिंगे प्रभेद सह विधिक्रम गया विधिक्रम कथन सन्वेदने उत्तरे විධික්‍රමයක් ලෙස වැදගත්වන්නේ සංවේදන විධික්‍රමයක් ලෙස වැදගත්වන්නේ ජනකතා කතන සංවේදන භාවිතයක් ලෙස මොකද කතා කරමින් ජනවාරින් කටවාරින් ජනකතායෙන් උත්තරය 4 හරිද කතන සංවේදන භාවිතයක් කියන්නේ විධික්‍රමයක් කියලා අහනවා අතර 42 මේකේ පාරණ සිලබස් එකට වැඩි වරක් තියෙන ප්‍රශ්නයක් නමුත් අපිටත් අදාළයි මොකද අපි පාඩමින් සමාජ ආන විද්‍යාවේ තියෙනවා සංස්කෘතික පාඩම පාසලක විශේෂ සමගාමී කටයුතු වලදී පන්ති නායක ශිෂ්‍ය නායක විවිධ සමිස් සමාගම් වල සභාපති ලේකම් වෙන ජනතුරු දෙරේමේ අවස්ථාව ඔස්සේ ලැබෙන සමාජ ආයෝජනය මේක නම් ඉතින් ටිකක් නොසලකා හැරියත් කමක් නැහැ ප්‍රශ්නය සමාජ ආයෝජනය කියන භූමිකා නිරූපණය කියලා අපි යම් කිසි භූමිකාවක් රඟපාලා ඒ තුලින් යම් සමාජයේ ජීවත් වෙන කොටත් එවැනි චරිත වලට මූණ දෙන්න උනොත් රඟ ඒවට මූණ දෙන්න හැකියාව ලබා ගැනීමට කියන භූමිකා නිරූපණය කියලා ඒකෙන් සමාජ ආයෝජනය වෙනවා पासले मेदन इन पुलवा शिष्य नायक पंति नायक हिम तन दरकुआ धरना इन पुलवा यह समाज तन धरण ओदाण पहा भूमिका निरूपणे के हतरी उत्तर देख हतरी वरदने वेदगा शैली तम सम्मति के वरदने वेलाटमती कट्टी सम्मति के वश सम्मति आगे मरागंडा सम्मति उत्तर पहा සතර ජනමාධ්‍ය ග්‍රාහකත්වයේ තුල දක්නට ලැබෙන ලක්ෂණය වන්නේ ග්‍රාහකයා ජනමාධ්‍ය ග්‍රාහකයන් සංදේශයෙන් පමණයි බැඳිලි සංදේශය බලනවා ඊට පස්සේ ඉතින් අවසාන ප්‍රතිචාර ප්‍රතිපෝෂණ දක්වන්නේ හරි කලාතුරකින් ටික දෙනයි ඒ නිසා සංදේශයෙන් පමණයි බැඳිලි ඉන්නේ ජනමාධ්‍ය ග්‍රාහකයා උත්තරේ නෑ අපි ජනමාධ්‍ය නෙමෙයිනේ අපි සංදේශයෙන් විතරක් නෙමෙයිනේ බැඳි ඉන්නේ මමයි ඕගොල්ලෝ අතර දීර්ඝ කාලින් ප්‍රතිපලත් එක බැඳීමක් තියෙනවා ප්‍රතිපල ආවට පස්සේ ඕගොල්ලෝ එනවා ආයෙ කැම්පස් යනවා කියලා කියන්නේ එනවා කැම්පස් ගිහිල්ලා ආවට පස්සේ උපාධි අරගෙන එනවා මේ ඊට පස්සේ වෙඩින් එක කියන්නේ එනවා කොච්චර අපේ දරුවෝ අපිත් එක්ක සම්බන්ධ වෙනවද මේක ඒ වගේ සංදේශයෙන් පමණක් මේක අහලා ඉවර වෙන්නේ නේ දීර්ඝ කාලීන සම්බන්ධයක් දරුවන්ගේ තියෙනවා අපි එතකොට මේ සාමාන්‍ය මාධ්‍ය විතර ජනමාධ්‍ය වල හැබැයි එහෙම ගන්න නෑ ජනමාධ්‍ය වල දෙන්නේ සංදේශයෙන් විතරයි බැඳලා ඉන්නේ උත්තරේ නම් 1 45 රූපాయని විකාශන වන රාත්‍රී ප්‍රවෘත්ති නැරඹීමට සූදානම් වූ විශ්ව රූපాయని අපහැදිලි රූපරාම නිසා රටේ ගම්මතර තත්ත්වය නිසි ආબોධය ලබා ගත නොහැකි විය. මේ සංවේදනයේ න්‍යායාත්මකව හඳුන්වන්නේ මොකද්ද මේ? ඒකට අපි කියන්නේ මාධ්‍ය බාධා නේ. පණිවිඩය ලැබෙන ක්‍රමවල බාධාවක් නිසානේ රූප අපහැදිලි උනේ. අර්ථ බාධාවක් නෙවෙයි තීරුම් ගැනීමේ ප්‍රශ්න නෙවෙයි තියෙන්නේ රූප පේන්න. එහෙනම් මාධ්‍ය තුර තමයි බාධා.
ළමා චිත්‍රපටයේ මූලික ලක්ෂණ වී යුත්තේ ළමා ලෝකයේ නිරූපණය කිරීම. උත්තරය 1. ළමා ලෝකයේ නිරූපණය වෙන්නේ නැත්නම් ඒ ළමා චිත්‍රපටය කොච්චර සරල වුණත් දක්ෂ නළුවෙක් හිටියත් මේ වැඩක් නැහැ. උත්තරය 1. හරි සත සාම්ප්‍රදායික මාධ්‍ය ඇති වැදගත්කම් පිළිබඳව පන්ති කාමරයේ ඇතු සම්මාදයක ප්‍රකාශ කිහිපයක් පහත් දැක්කේ. නයින ඒවා ගැන පොදු අපි සාම්ප්‍රදායික මාධ්‍ය තෝවිල් වෙන්න පුළුවන්, ශාන්ති කර්ම වෙන්න පුළුවන්, ජාතු කර්ම වෙන්න පුළුවන් මොන එකක්. ඒවගෙන පොදු ජනතාව තුළ විශ්වාසයක් තියෙන එක හරනේ සාමාන්‍ය ජනතාව විශ්වාස කරන සම්ප්‍රදායක් මත. ජයනීයේදී භාවිතාන සංඥා සංකේත හුරුබුරුදු ඒකත් හරි. ඒවෙන් ඉදිරිපත් වන්නේ ප්‍රභූන්ගේ අදහස් නොවේනේ සම්ප්‍රදායක මත. සාමාන්‍ය ගම්වල උගුල්ලෝන්ගේ අපි දන්න හඳුනන අය තුන් තොවිලයක් තියෙනවා කියලා ගමේ බලන්න පා පැදි වලින් අතුරු පැදි වලින් ගා සාමාන්‍ය මිනිස්සුනේ තොවිල් කරන්නේ. ප්‍රභූන්ගේ අදහස් නෙවෙයි ඇත්තට මේවයි තියෙන්නේ. ඊළාට රුයිනි ඒ වුණාට සක්‍රීය ගහක සහභාගීත්වයක් නැහැ. රුයිනි වැරදි. සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික මාධ්‍ය වලට ගම්මල සිද්ධ වෙන මාධ්‍ය වලට සහභාගීත්වයේ ඉහළයිනේ උදව් කරන්න එනවා කට්ටිය ප්‍රතිචාර ප්‍රතිපෝෂණ දක්වන එහෙම සර එහෙනම් රුවෙනිගේ ප්‍රකාශයේ වැරදි උත්තරය 4 48 ගැටලුවකදී මැදිහත්කරුගේ භූමිකාවක් නොවන්නේ ගැටුමට ඍජුව සම්බන්ධ වීම يعني මැදිහත්කරු කියන්නේ ප්‍රශ්නේ විසඳන්න යන කෙනා නේ එයා සම්බන්ධ වෙන්නේ නැහැ නේ එයා ගියා ගන්න යන කිල්ල හැදිරේ ඒ නිසා ගැටුමට ඍජුව සම්බන්ධ වීම කියන එක තමයි ගන්න වෙන්නේ උත්තරේ 4. දැන් පහගමු මත ගැටීමට අවස්ථාව ලබා දීම ගන්න බෑ. මත ගැටෙන්න අවස්ථාව දුන්නොත් කවන්නේ දෙන්නේ මම ප්‍රශ්න ඇතුළට දින මෙයා ගැන දොස් කියන මෙයා ගැන දොස් කියන උත්තර දෙන්නගෙම හිතේ දින දේවල් කියලා ඉවර වෙනවනේ. දැන් මත ගැටුණාට කවන්නේ නැහැ. හරි මත ගැටීම පොලිසිය එහෙම පැමිණිලි විභාග කරන තැනකට ඕගොල්ලෝ ගිහිල්ලා නැහැ නේද? ගිහිල්ලා දිනවනම් ඒතර පොලිසිය නෑ කියන බාන තමුසේ. එහෙම කියලා යාට කියන දැන් තමුසේ කියන එහෙම කියලා දෙන්නටම කියන්නේ කියන හරි උත්තර කියලා ඉවර කර ගන්නවා එතනදී. ඊට පස්සේ ප්‍රශ්නේ දන්නේ එකට කියනවා මත ගැටීමේ අවස්ථාව ලබා දීම කියලා ඒක හොඳයි. 48 උත්තරේ නම් 1 ගැටුමට ඍජුව සම්බන්ධ වීම මැදිහත් කරු කරන්නේ නැහැ. 49 ප්‍රශ්නේ ඔබට පේනවා දෝෂයක් තියෙනවා නේද? ඉහත සඳහන් රටාවට සමාන ආකෘතියක් ඉදිරිපත් කරන ලද්දේ කියන තරම් මුද්‍රණ දෝෂයන් නිසා රටාව ඉදිරිපත් කළ නැහැ නිසා 49 ප්‍රශ්නේ උත්තරයක් දෙන්න බෑ ඒක නොසලකා හරින්න. 50 ප්‍රශ්නේ අලුත් උපන් දරුවන්ට එන්නත් ලබා දීමේ දින පිළිබඳව සලස්ම ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරිය විසින් සකස් කරන ලදී. අදාළ මවවරුන් නේද දැනුම් දීමට වඩා යෝග්‍ය සංවේදන ක්‍රමයේ විය හැක්කේ මොකද්ද? රූපවාහිනිය පුවත්පත් නේද ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරී ඉන්නේ පොඩි කොටසක් නේ. මේ පොඩි කොටසේ ආ රූපවාහිනිය පුවත්පත් මගේ දේවල් වල පළ කරන්නේ නැහැ නේ මේ එන්නත් දෙන දින වගේ දේවල් වර්තමාන වෙන විට කෙටි පාණි විදිහ අදාළ අම්මලාට SMS එකක් දානවා. ආ අබෙහෙත් දින දිනේ මේ දවස් එහෙම කියලා ඊට පස්සේ අම්මලා දාපාගෙන උත්තරය 4. හැබැයි ටිකක් ඉක්මනින් සාකච්ඡා කරා මොකද ඕගොල්ලෝ මේ භාගයක් විතර වගේ යනකොට සාකච්ඡා කරාම ඕගොල්ලන්ට අපහසුයි. මට නම් ප්‍රශ්න නැහැ. ඒ වුණාට ඕගොල්ලෝ යම් කෙටි කාලයකින් වැඩේ සාර්ථක විවර කරන්න නැත්නම් ඕගොල්ලන් කාලේ ඉතුරු වෙනවා. හොඳයි එහෙමනම් දරුවනේ අදට 26 ප්‍රශ්න අපි සාකච්ඡා කළා අවසන් කරනවා. ඊට අමතරව අපිට තියෙනවා 25 ඊට පස්සේ 27 28 29 30 කියන ප්‍රශ්න. හොඳයි ඕගොල්ලෝ විශේෂයෙන් මතක් කරනවා subscribe නොකරපු අය අපේ මීඩියා විත් තමල් හේරත් YouTube නාලිකාව subscribe කරගන්න. ඔබ සියලු දිනාට මෙහෙනම් සුබ සතියක්. ආයුබෝවන්.